පුරවැසි අධ්‍යාපන විෂයේ පරමාර්ථය වන්නේ සිසුන් තුළ සමාජීය කුසලතා වර්ධනය කිරීමයි. සමාජීය කුසලතා වර්ධනය කිරීම සඳහා පන්ති කාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිසුන් තුළ පුරවැසි කුසලතාවයන් සංවර්ධනය වන ආකාරයට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යොදා ගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් පුරවැසි ආකල්ප වර්ධනය සඳහා ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රම ශිල්ප කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. එසේම සමස්ත පන්ති කාමරයම ක්‍රියාකාරීව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගැනීමත් මෙහිදී ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් දරුවන්ගේ බුද්ධිමය හැකියාව වර්ධනය කිරීම, විචාරශීලීත්වය වර්ධනය කිරීම, නිර්මාණශීලීත්වය අවදි කිරීම ගුරුවරයාගේ ප්‍රධාන බාර දුර වගකීමක් වෙනවා. එබැවින් ක්‍රියාකාරී ඉගෙනුම් අධ්‍යක්ෂීම් ලබා දීම මගින් දරුවන් තුළ එවැනි කුසලතාවයන් පන්ති කාමරය තුළදී වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහිදී මම පුරවැසි අධ්‍යාපනයේ විෂය ඉගැන්වීම සඳහා බුද්ධි කලම්බන සාකච්ඡා ක්‍රමය යොදා ගන්න ආකාරය බත්තික සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පාඩමක ප්‍රවේශය සඳහා මෙන්ම පාඩම සංවර්ධනය සඳහාත් මේ බුද්ධි කලම්බන සාකච්ඡා ක්‍රමය ඉතාම මැනවින් යොදා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් බුද්ධි කලම්බන සාකච්ඡා ක්‍රමය යටතේ ක්‍රමවේද රැසක් අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. විවිධ ක්‍රමවේද මේ සඳහා ලෝක මට්ටමින් අධ්‍යාපන පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා. අද මම මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත සිතියම් ඇසුරින් බුද්ධි කලම්බන සාකච්ඡාවක් ඇසුරු කරගෙන කොහොමද පාඩමක් ගොඩනගන්න ආකාරය පිළිබඳවයි. මෙහිදී පොදු සේවා යන මාතෘකාව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණෝ මේ මාතෘකාව යටතේ. එතකොට එහි නිපුණතා මට්ටම ඔබට දැන් තිරය තුළ දිස් වෙනවා. පොදු සේවා හඳුනාගෙන එහි අවශ්‍යතාව හා කාලීන වැදගත්කම විමර්ශනය කරයි. එසේම ඉගෙනුම් ඵල කිහිපයක් මෙතෙන්දී දැක්වෙනවා. පොදු සේවා හඳුන්වයි, පොදු සේවාවල අවශ්‍යතාවය පැහැදිලි කරයි. එසේම දැන් පුරවැසි අධ්‍යාපනයේ විෂයයේදී අපිට පන්ති කාමර ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේදී මේ විෂයබද්ධ ඉගෙනුම් ඵල මෙන්ම සිසුන් තුළ ඒ සමාජීය කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන පොදු කුසලතා පිළිබඳව, පෞද්ගලික කුසලතා පිළිබඳව, සමාජීය කුසලතා පිළිබඳවත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයාගේ අවධානය නිරතුරුව යොමු වීම වැදගත් වෙනවා. එබැවින් මෙම ඉගෙනුම් ඵල ගොඩනැගීමේදී මම එවැනි ඉගෙනුම් ඵල කිහිපයකුත් මෙම පාඩම සඳහා ගොඩනගලා තියෙනවා. විශේෂයෙන් පොදු සේවා පිළිබඳව තම අදහස් නිරවුල්ව ඉදිරිපත් කරයි. පාඩම තුළින් විෂය සාධන සංකල්ප ඉදිරිපත් කරන ගමන්ම පුජ්‍යලයාගේ කුසලතාවයන් සංවර්ධනය සඳහා ඒවා යොදා ගන්න ආකාරයත් මෙම පාඩම තුළින් අපි ගොඩනගන්න ඕන. එසේම අදහස් දැක්වීමේදී විචාරශීලීව ප්‍රතිචාර දක්වයි කියන තේමාව යටතේ ඉගෙනුම් ඵලය යටතේත් සිසුන් තුළ කුසලතාවයන් වර්ධනය කිරීම මෙහිදී අපේක්ෂා කරනවා. හොඳයි, අපි එහෙමනම් බලමු කොහොමද මේ පොදු සේවා කියන පාඩම බුද්ධි කලම්බන සාකච්ඡාව යටතේ නැත්නම් සංකල්ප සිතියමක් නැත්නම් චිත්ත සිතියමක් ඇසුරු කරගෙන කොහොමද අපි මේදී පාඩම ගොඩනගන ආකාරය පිළිබඳව. හොඳයි, පොදු සේවා පිළිබඳව අපිට පොදු සේවා කුමක්ද යන්න පිළිබඳව විශේෂයෙන් බුද්ධි කලම්බන සාකච්ඡාවලදී අපි තෝරා ගන්නා තේමාව සිසුන්ගේ අදහස් විවර කර ගැනීම සඳහා යොදාගත හැකි මාතෘකාවක්, එහෙම නැත්නම් තේමාවක්, විශේෂ කරුණක් අපි මෙහිදී තෝරා ගැනීම ඉතාම වටිනවා. එතකොට අපි බලමු එහෙමනම් පොදු සේවා කියන්නේ කුමක්ද කියලා. එතකොට මේක සිසුන්ගේ අදහස් විවර කර ගැනීම සඳහා අපි මේ මාතෘකාව කිසියම් ආකාරයකට ප්‍රශ්නාකාරයෙන් ගොඩනැගීම ඉතාම වටිනවා. එතකොට අපි පන්ති කාමරයේ ඉන්න ශිෂ්‍යෝ අපිට මෙහිදී ඔවුන්ගේ අදහස් දැක්වීම සඳහා ඔවුන් ඍජුවම අපිට යොදා ගන්න පුළුවන් ඔවුන්ගේ ඡායාරූප, එහෙම නැත්නම් නංගං ආදී වශයෙන් අපිට මේ
බුද්ධි කලමන සාකච්ඡාවේ බුද්ධි කලමන සටහන සඳහා අපිට විචිත්‍රාකාරයෙන් මේවා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට එක දරුවෙක් මෙන්න මේ ආකාරයෙන් පොදු සේවා ගැන සාකච්ඡා කරනෝ මිනිස් අවශ්‍යතා ඉටු කරන සේවා පොදු සේවා කියලා ඇය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තවත් ශිෂ්‍යයෙක් මිනිස් අවශ්‍යතා ඉටු කරන ආයතන පිළිබඳව පොදු සේවා සපයන ආයතන ගැන ඔහු අදහස් දක්වලා තියෙනවා. අපි මේ කිසිදු අදහසක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ශිෂ්‍යෝ දක්වන අදහස් අපි ඒ අයුරින්ම සටහන් කිරීම මේ බුද්ධි කලමන සාකච්ඡාවේදී අපි අපේක්ෂා කරනවා. එතකොට ඊළඟට තවත් ශිෂ්‍යාවක් විසින් මිනිස් අවශ්‍යතා ඉටු කරන ආයතන භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර උපකරණ පොදු දීපල පිළිබඳව ඔහු අවධානය යොමු කළා තියෙනවා. ඒ හා සම්බන්ධව පොදු සේවා කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව. එසේම අපි සමස්තයක් විතර ගත්තාම පුරවැසියන්ගේ දායකත්වයෙන් ගොඩනැගුණු සියලු පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනට ගත හැකි සේවා ස්ථාන ඒවට අයත් භාණ්ඩ පොදු සේවා ලෙස අපිට සමස්තයක් විදිහට පොදු සේවා හඳුන්වන්න පුළුවන්. එසේම අපිට මේ පොදු සේවාවල ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීමේදී සිසුන්ගෙන් අපිට අදහස් විමසන්න පුළුවන් මොනවද මේ පොදු සේවාවල දක්න ලැබෙන විශේෂ ලක්ෂණ මොනවද? එතකොට එක දරුවෙක් මේ ආකාරයෙන් කියනෝ පොදුවේ සැමටම පරිහරණය කළ හැකි වීම පොදු සේවාවල ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වා දෙනවා. මෙහිදී අපිට මේ විග්‍රහය තවදුරටත් එහාට ගෙන යෑමේ හැකියාව ලැබෙන විශේෂයෙන් උදාහරණ ළමයාගේ බුද්ධිය තවදුරටත් අවදි කරමින් අපිට ගැඹුරට ශිෂ්‍යයා ගෙන යෑමේ හැකියාව ලැබෙනෝ මේ බුද්ධි කලම්මන සාකච්ඡාව මගින්. මෙහිදී මම මේ උදාහරණ දැක්වීමේදී එවැනි අවස්ථාවක් ඔබට පිළිබිඹු කරලා තියෙනවා. මේ තවත් දිගින් දිගටම අපිට ගෙන යෑමේ හැකියාව තියෙනවා. එසේම තවත් දරුවෙක් අපි පොදු සේවාවල ලක්ෂණ යන කුමක්ද කියන පිළිතුර ඇය විසින් දරන ලාභ අපේක්ෂාවෙන් තොරව රජය මගින් සැපයීම පිළිබඳව ඇයගේ අවධානය යොමු කරලා තියෙනවා. එසේම ඇයත් උදාහරණ දක්වලා තියෙන රජයේ රෝහල්. එසේම අවසාන වශයෙන් ගත්තහම පොදු සේවාවල ලක්ෂණ පිළිබඳව මහජන සුභ සිද්ධිය හා මහජනයාට සේවා සැපීම අරමුණු කරගෙන තමයි මේ පොදු සේවා පවත්වාගෙන යන්නේ. අපි ඊළඟට බලමු මේ පොදු සේවා සම්බන්ධව කතා කිරීමේදී මේ තවත් ප්‍රශ්නයක් බුද්ධි කලම්බනේදී අපි අවධානය ලක් කරන මේ රජය ජනතාවට පොදු සේවා සපයන ආකාර මොනවාද කියලා අපි සිසුන්ගෙන් අහනවා. ඒතකොට සිසුන් දන්න මට්ටමින් පෙළ පොතේ අසුරු කරගෙන හෝ එහෙම නැත්නම් ඔවුන් දන්න අදහස් අනුව කුමක්ද මේ පොදු සේවා කියලා කියන්නේ? සේවා සපයන ආයතන කුමක්ද කියලා ඔවුන් දන්න දේවල් පිළිබඳව තමයි අපි මෙතෙන්දී අදහස් විමසන්නේ. එතෙහිදී එක ශිෂ්‍යයෙක් මෙන්න මේ ආකාරයෙන් කියනෝ ඔහු කියනෝ නොමිලේ සපයන දේවල් පොදු සේවා කියලා ඒක පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තවත් දරුවෙක් මෙන්න මේ ආකාරයෙන් කියනෝ සහනදායි අය කිරීමේ පදන මත සපයන සේවා පොදු සේවා කියලා. තවත් දරුවෙක් කියන මේ ආකාරයෙන් මුදල් අය කර සපයන සේවා පොදු සේවා කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ පොදු සේවා පිළිබඳව විශේෂයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ පොදු සේවා සපයන්නේ මේ ප්‍රධාන ආකාර තුන ඔස්සේ තමයි පොදු සේවාවන් සපයන්නේ. එතකොට දරුවන්ගේ අදහස් අනුව අපිට මේ පාඩම ඉතින්දී ගොඩනැගීමේ හැකියාව එනවා. නැවතත් අපි මේ පාඩමේ ඊළඟ බුද්ධි කලම්බණය අපි අවධානය ලක් කරන මේ රටකට පොදු සේවා අවශ්‍ය වන්නේ ඇයි? අන්න දරුවන්ට අපි චින්තනය අවදි කරන්න අවස්ථාවක් දෙනවා. ඇයි රටකට යම් රටකට පොදු සේවා අවශ්‍ය වෙන්නේ? ඒතර දරුවෝ හිතන්න පෙළඹෙනවා. ඇයි අපේ රටට අපිට පොදු සේවා අවශ්‍ය වෙන්නේ? එතකොට ඒ හා සම්බන්ධව විවිධ අදහස් අපිට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ගත්තාම දැන් රටක අඩු ආදායම්ලාභී ජනතාවක් ඉන්නවා. අන්න ඒ අයගේ ඒ අයට සහන සලසන්න අපිට මේ පොදු සේවා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනම් වන්නත් අපිට යොදා ගන්න පුළුවන් මේ පොදු සේවා. ඒ වගේම ජන ජීවිතයේ කටයුතු පහසු කරන්නත් මේ පොදු සේවාවන් ඉතාම වැදගත් වෙනවා. එසේම කිසියම් රටක භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම, වෙළඳාම, පහසුකම් සැපයීම ආදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මේ පොදු සේවාවන් රටකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තනිව මිනිසුන්ට සපයා ගන්න බැහැ රටක් විදියට පොදු සේවාවන්. එතකොට රජයක් මැදිහත් වෙලා එහෙම සපයා ගන්න බැරි
සේවාවන් ලබයා ලබා දෙන්නත් මේ පොදු සේවාවන් යොදා ගන්න. උදාහරණයක් ලෙස අපිට තාම මේ විග්‍රහය එහාට ගෙන යන්න පුළුවන්. උදාහරණ ලෙස විදුලිය සැපයීම, අනිකුත් ප්‍රවාහන කටයුතු, සන්නිවේදන, මේ වගේ මහා මාර්ග, මේ වගේ දේවල් අපිට උදාහරණ විදිහට තවත් දරුවාගේ චින්තනය අවදි වෙන ආකාරයට මේවා දිගින් දිගටම එහාට ගැඹුරට බුද්ධිය අවදි වෙන ආකාරයෙන් ගෙන යෑමේ හැකි තියෙනවා. එසේම මේ දරුවන්ට මේ උගත් පාඩම තුළින් ජීවිතයේ දරුවාගේ ආකල්ප සංවර්ධනය සඳහා අපි අවධානයේ විශේෂයෙන් යොමු කරන විශේෂයෙන් පුරවැසි අධ්‍යාපනයේ විෂය තුළදී දරුවන්ගේ ආකල්ප සංවර්ධනය තමයි වඩාත් වැදගත් වෙන යහපත් පුරවැසියෙක් ගොඩනැගීමට පන්ති කාමර ඉගෙනුම ගැනීම ක්‍රියාවලියේදී ඍජු අත්දැකීම් ලබා දීලා විෂය සංකල්ප ඔස්සේ තමන්ගේ ආකල්ප සංවර්ධනයට නිරතුරුව අපි අවධානය යොමු කරන්න ඕන පුරවැසි අධ්‍යාපනයේ විෂය උගන්වන ගුරුවරු විදියට. එතකොට අපි බලමු එහෙමනම් එතකොට දරුවන්ගේ චින්තනය කොහොමද මේ සම්බන්ධයෙන් අවදි කරන්නේ, යහපත් සංවේදී ආකල්ප ගොඩනගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව. එතෙන්දී විශේෂයෙන් මේ හා සම්බන්ධව අපිට විවිධ අදහස් විමසීමේ හැකියාව ලැබුණෝ සෑම දිනාටම පහසුකම් භුක්ති විඳ හොඳ ජීවන තත්ත්වයක් උදා වීම සඳහා පොදු සේවාවලින් දරුවන්ට සේවාවන් සැපයෙනෝ. ඒ වගේම දරුවන්ගේ චින්තනය තුළින් විවිධ අදහස් අපිට ගන්න පුළුවන්කම තියෙනවා, විශේෂයෙන් ජනතාවට කාර්යක්‍රම සේවාවන් ලබා දීමට, එසේම අලුත් වැඩියා හා නඩත් වියදම් අඩුවීම, අනාගත පරපුරට ඒවා ලබා දීම, මේ ආදී වශයෙන් දරුවන්ගේ චින්තනය අවදි කරමින් අපි කිසියම් පොදු සේවාවක් පරිහරණය කරනව නම් ඒ තුළින් ලැබෙන ප්‍රයෝජන අපිට වගේම රටට අනාගතයේ ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දරුවන්ගේ චින්තනය අවදි කරමින් දරුවන්ට හිතන්න අපි උගන්වන්න ඕනේ නෑ. ඔවුන් විසින්ම ඉගෙන ගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙහිදී අපි කරන්න ඕන. ඒ වගේම මේ පොදු සේවා සුරකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණේ විශේෂයෙන් ගත්තාම දරුවන්ට අනාගත පරම්පරාව රට ගොඩනගන්න ඉන්න කණ්ඩායම තමයි දරුවෝ, අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න කණ්ඩායම. එතකොට ඒ අයට තියෙන්න ඕන, ඒ අයට කිසියම් ආකාරයකට ඔවුන්ගේ චින්තනය අවදි කරලා තියෙන්න ඕන අනාගතය තුළදී සුරක්ෂිත රටක් ගොඩනගන්න, යහපත් පුරවැසියෙක් ගොඩනගන්න නම් අපි මොනවද කළ යුත්තේ කියන කාරණා පිළිබඳ ඔවුන්ගේ චින්තනය අවදි කරන්න ඕන. විශේෂයෙන් ගත්තාම මේ පොදු සේවා ඇසුරින් අපිට එය අවදි කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ගත්තාම දරුවන්ට මේ පොදු සේවා සුරකීම මග තමන්ගේ වගකීමක් ලෙස විශේෂයෙන් ගත්තාම වගකීම් වගවීම් පිළිබඳව තමන්ට හොඳින් හිතන්න අවස්ථාව අපි උදා කරලා දෙන්න ඕන. අපි සතු සමාජයේ ඉන ජීවත් වෙන ජීවීන් විදියට, සමාජ සමාජිකයින් විදියට මේ සමාජය සම්බන්ධව විශාල වගකීම් සම්භාරයක් අපිට පැවරිලා තියෙනවා. ඒකට ඒ පිළිබඳව දරුවට ගැඹුරින් චින්තනය අවදි කරන්න, සංවේදී කරන්න හිතන්න අවකාශ අපි සලසලා දෙන්න ඕන පන්ති කාමරය තුළදී. ඒ වගේම අයුතු ලෙස භාවිතයෙන් වැළකීම, අපි දන්නෝ අපේ රටේ සහ අනිකුත් රටවල් මේ පොදු සේවාවන් පරිහරණය කිරීමේදී අයුතු ලෙස හරියට පිළිසුම් මේව පරිහරණය කරනවා. ඒව හරීම ගැටලු සහගතයි. එතකොට එවැනි අදහස් තියෙනකොට රටක් ගොඩනගන්න බෑ. මිනිසුන් වාංචනික ලෙස කටයුතු කරන්න පෙළඹෙන, යහපත් පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න නම් අපි ඒ වගේ බුද්ධිමත්ව කටයුතු කරන්න නම්, සාධාරණ කටයුතු කරන්න නම් යහපත් පුරවැසියෙක් අපි අනාගතයට තනවල දෙන්න ඕන. ඔහු වැරදි නොකරන පුද්ගලෙක් බවට පත් කරලා දෙන්න ඕන. ඒතර අපි පාඩමේ ඉගෙනුම ගැනීම ක්‍රියාවලියේදී මේ චින්තනය අවදි කිරීම අනිවාර්යෙන්ම වටිනවා. ඒ වගේම අපි විතරක් නේද තනියෙන් පරිහරණය කළා හරියන්නේ නැහැ. රටක සම්පත් තියෙන්නේ, භෞතික සම්පත්, අනිකුත් මානව සම්පත්, අනිකුත් භාණ්ඩ, බඩු භාණ්ඩ, බාහිර දේවල් සියල්ලක්ම මේ තනි පරිහරණය කරන්න බෑ. පොදු දේවල් අපි පෞද්ගලිකව පරිහරණය කරන්න කිසිම අපිට අයිතියක් නැහැ. සමස්ත සමාජයට මේවා අයිති. එහෙමනම් අපි විතරක් තනියෙන් පරිහරණය කරන්න හොඳ නැහැ. අන්න ඇයටත් බෙදා හදා ගන්න, එයාටත් පරිහරණය කරන්න අපි අවකාශ සලසා දීම ඉතාම වටිනවා. එවැනි පුරුදු අපි පන්ති කාමරය තුළදී සකස් කළ දෙන්න ඕනේ. ඒ එවැනි අදහස් ඇති වෙන්නේ මෙවැනි අවකාශයක් නැත්තම් මෙවැනි අදහස් පන්ති කාමරය තුළදී නිර්මාණය වුණොත් පමණයි දරුවන්ගේ චින්තනය එසේ වෙනස් වන්නේ. එසේම මේ හානිවන හා හානි කරන අවස්ථා අපි දන්නු අපේ සමාජයේ ජීවත් වෙන ඇතැම් අය නිවැරදි විනයානුකූලව තමන්ගේ චින්තනය හැදිච්ච නැති අය මේ පොදු දේවල් පොදු සේවාවන් දැඩි හානියට ලක් කරනවා. මේවා අයුතු පරිහරණයට ලක් කරනවා, විනාශ කරනවා,
මේවයි තියෙන අගය අඩු කරනෝ, ගුණාත්මක භාවය අඩු කරනෝ, මෙහි වටිනාකම නැති කරලා දානෝ, මේ වගේ දේවල් පළුදු කරලා අනාගතයට විනාශ කරලා දානෝ, මුදල් නාස්ති කරනෝ, රටට විශාල හානි සිද්ධ කරන පුද්ගලයෝ අපි සමාජය තුළ දක්නට ලැබෙනවා. එබැවින් මෙවැනි පාඩම තුළදී අපි හොඳ පාඩමක් කියලා දෙනුන දරුවන්ට එසේ නෙවෙයි මේ අපි පුදු දේපල අපි පණමෙන් රට ගන්න ඕන අනාගත පරම්පරාවට මෙය නැවත දායාද කරන්න ඕන බාර කරන්න ඕන කියන චින්තනය දරුවන්ගේ හදවත් තුළ අපි ගැඹුරින් මේ පන්ති කාමරය තුළදී ජනිත කරගනි ඉතාම වටිනවා. එසේම මේ බුද්ධි කලම්බන සාකච්ඡාව පාඩමක් විදිහට අපි දිගින් දිගටම පන්ති කාමර තුළදී ගෙන යෑමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය ප්‍රවේශයක් විදිහට පාඩම සංවර්ධනයේ විදිහට ඇගීම විදිහටත් මෙම බුද්ධි කලම්බන සාකච්ඡා ක්‍රමය අපිට යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා. මම ඔබට ඉදිරිපත් කරන්නම් අද මේ අපි සාකච්ඡා කරන ලද පොදු දේපල පරිහරණය සම්බන්ධව කොහොමද ඇගීමක් අපි සිදු කරන්නේ. උදේ පන්ති කාමරයේ අපිට මේ ආකාරයෙන් දරුවන්ගේ ශිෂ්‍යයෝගේ නංගන් හෝ රූප මේ වගේ ඇගීම් වගුවකට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් එවැනි පොදු දේපල හා සම්බන්ධව කිසියම් ප්‍රශ්න කිහිපයක් දරුවන්ට චින්තනයේ අවදි කරන්න ඒ හා සම්බන්ධව හිතලා තමන්ගේ මට්ටමින් තමන් දන්න අයුරින් පිළිතුරු සැපීමට අවශ්‍ය තමන්ගේ චින්තනය අවදි කිරීමට මේ ඇගීම අපිට යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා. නිසා විශේෂයෙන් පුරවැසි අධ්‍යාපනයේ විෂයේදී දරුවන්ට දැනෙන ඇගීමක් කිරීම පන්ති කාමරයේදී ඉතාම වටිනවා. එතකොට එවැනි ඇගීමක් කරන්න අපිට මේ ආකාරයේ මේ පොදු දේපල හා සම්බන්ධව නැත්නම් අපිට මේ ආකාරයේ ඇගීම් ක්‍රියාවලිය පන්ති කාමරය තුළදී පාඩම අවසානයේදී වුණත් පාඩම තුළදී වුණත් මේ ආකාරයේ සිදු කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් උදාහරණයක් ලෙස අපිට පන්තියේ දරුවෝ මේ වගේ ලියකණයකට සකස් කළේ අපිට ඒ අනුව මේ වගුව තුළ තියෙන ප්‍රශ්න කිහිපයකට ඔවුන්ට සචින්තනය මෙහෙවලා පිළිතුරු සැපයීමට අපිට අවස්ථාව යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපිට උදාහරණ ගත්තහම ඔබ ප්‍රයෝජනට ගන්නා පොදු සේවාවන් මොනවද කියලා අහලා උදාහරණයක් විදිහට මේ රෝහල් සේවාව කොහොමද අපි ගත්තොත් මේ රෝහල් සේවාව හා සම්බන්ධව මේ පොදු දේපල නැත්නම් පොදු සේවා පරිහරණය සම්බන්ධව දෙන අපගේ වගකීම යුතුකම වගවීම පිළිබඳව අපිට දරුවන්ගේ චින්තනය අවදි කිරීමේ හැකියාව මේ ඇගීම තුළින් අපිට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එතකොට රෝහලක් ගත්තාම එවකින් ලැබෙන සේවාවන් තමයි ලෙඩසුව කිරීම. ඒ වගේම එසේ පොදු සේවාවෙන් ලැබෙන දේවල් විනාශ වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවන්ට නැත්නම් අනාගත පරම්පරාවේ රටවැසියන්ට තියෙන සේවා ලබා ගැනීම එන හිටිනෝ විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි ඒව ආරක්ෂා කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට මෙහිදී දරුවාගේ චින්තනය මෙහෙයවලා අපිට අවදි කිරීමේ හැකියාව ලැබෙන විශේෂයෙන් ගත්තාම රෝහල් සේවාව රෝහල් පිරිසිදුව පවත්වාගෙන යාම ඒව සැලකිල්ලෙන් පරිහරණය කිරීම වැනි දේවල් පිළිබඳ දරුවන්ගේ චින්තනය අවදි කළා ඔවුන්ට ඒ හා සම්බන්ධව නිවැරදි අදහස් ලබා ගැනීමේ හැකියාවන් සහ ඇගීමක් කිරීමේ හැකියාව අපිට මේ පාඩම තුළින් දරුවන් තුළ ඇති කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙමනම් පුරේසි අධ්‍යාපනයේ විෂය වැනි විෂයන් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේදී විශේෂයෙන් විෂය දැනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විෂය දැනුම ඔස්සේ දරුවන්ගේ ආකල්ප සංවාදනය සඳහා අපි ගුරුවරු විදියට කැපවීමෙන් ඒ වගේම එකට හොඳ අවස්ථාවන් ඉගෙනුම් ඍජු ඉගෙනුම් අත්දැකීම් ලබා දීලා දරුවන් චින්තනය මෙහෙවලා ඔවුන්ගේ බුද්ධිය මෙහෙවලා ඔහුගේ නිර්මාණශීලීත්වය ඔහුගේ විචාරශීලීත්වය තුළින් නිවැරදි චින්තනයන් ඇති කරලා යහපත් වූ පුරවැසියෙක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් පන්ති කාමරය තුළදී ලබා දීම තමයි ඉතාම වටින්නේ. එහෙමනම් අද පාඩම මම මේ සමාප්ත කරනවා. අසා සිටි ඒ වගේම නැරඹුණු ඔබ සැම දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. අපි නැවත දිනක අලුත් පාඩමකින් හමු වෙමු. සුබ දවසක් වේවා.